අයිබෝවන් තිරුවන්සරණයි. විශ්ව රහස් වැඩසටහන තුළින් වෙනද වගේම අදත් ගැටලු කීපයක් අරගෙන අපි වාස්තු සම්බන්ධව ඔබ හමුවීමට ඇවිල්ලා තියෙනවා. ඔබට පුළුවන් ඔබගේ නිවසේ ඇති කරන්නා වූ ගැටලු සම්බන්ධව පායුගුව ඔබට ඇති කරන වාස්තු සම්බන්ධව ගැටලුවක් තියෙනවා නම් අපගේ දුරකථනය හරහා එහෙම නැත්නම් ලිපි මගින් එහෙම නැත්නම් අපගේ Facebook ජාලය මගින් ඔබට සම්බන්ධ වෙලා ඔබගේ ගැටලු ඉදිරිපත් කරන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒ වගේම තමයි එම ගැටලු වලට අපි ඉදිරියේදී වැඩසටහන් තුලදී ඔබගේ ගැටලුවත් සාකච්ඡා කරලා ඒ ඔබට අවශ්‍ය පිළිතුරු ලබා දීමටත් කටයුතු කරලා තියෙනවා. ඒ වගේම අපි අදත් වෙනද වගේම ගැටලු කීපයක් අරන් ඇවිල්ලා තිනවා. මේ ගැටලු ඔබට ඇත්තටම ඔබගේ නිවසේ තිබෙන වාස්තු සම්බන්ධව වලදී ඔබට විසඳා ගැනීමට නොහැකිව ගැටලුවක් බවට පත් වෙලා තියෙන දේවල් වීමට හැකියාව තියෙනවා. එනිසා අපගේ වැඩසටහන් සම්බන්ධව ඉදිරියේදී දිගින් දිගටම ඔබ සම්බන්ධ වෙලා ඉන්න කියලා අපි ආරාධනා කරනවා. විශේෂයෙන්ම වාස්තු දෝෂ සම්බන්ධයෙන්. මෙතනදී විශේෂයෙන්ම වාස්තු කියන්නේ විශ්ව ශක්තිය, එහෙම නැත්නම් විශ්වයේ තියෙන ශක්තිය කදම්බය අපගේ නිවසට කොහොමද නිවැරදි ආකාරයට දෝලණය කරවගන්නේ, එහෙම නැත්නම් කොහොමද නිවසට අවශ්‍ය වූ ආකාරයටම ගොඩනගා ගන්න කියන දේ තමයි වාස්තුවේදී අපි විශේෂයෙන්ම සලකලා බලන්නේ. විශේෂයෙන්ම අපි වාස්තු පරීක්ෂණ, එහෙම නැත්නම් වාස්තු සම්බන්ධවදී පරීක්ෂණ කටයුතු කරන ආයතනයක් විදිහට විශේෂයෙන්ම නොයෙකුත් තැන්වලදී ප්‍රායෝගික අත්විඳින්න ලබන ගැටලු සහ ඔබගේ තියෙන ගැටලු තමයි මේ වෙලාවේ සාකච්ඡා කරන්නේ. අපිට අහලා තියෙනවා පළමුවෙන්ම නිවසේ පෝරණුව අත්විවාරමෙන් පිටට යොදා ගැනීම සුබද කියලා අහලා තියෙනවා. ඇත්තටම කියනවා නම් මේක ඔබට වගේම ගොඩක් අයට තියෙන ගැටලුවක් තමයි. නිවසේ ලිප, එහෙම නැත්නම් කුස්සියේ තියෙන පෝරණු ලිප නිවසෙන් එළියට පනලා තියෙන හොඳද කියලා. සාමාන්‍යයෙන් මුල්ලට අහුවෙන ආකාරයට නිවසේ පෝරණු එළියට පන්නන්නේ නැහැ. අඩියක්වත් මෙහැ ඉඳන් තමයි පෝරණු ඉදි කරන්න ඕනේ. එතකොට අර මුල්ල අහුවෙන්නේ නැහැ. ඒ වගේම තමයි ඉදිරියට පැන්නීමදී විශේෂයෙන්ම බලන්න ඕනේ මේතෙන්දී පොරෝතලයක හැඩයක් නිර්මාණය වීමේ ඉඩකඩ තියෙනවා. එතකොට ගොඩක් වෙලාවට ඒක අසුභ දෝෂයක් හැඩියට සලකනවා. ඒ වගේම තමයි නිවසේ පෝරණුවක් එළියට පන්නීමේදී ගිනි කතර හරහා ඡේදනය වෙන බල රේඛාවල් වගේ දේවල් හසුවීම තුළදී යම් කිසි විදිහකට පීඩාවක් පත්වීම හැකියාව තියෙනවාද කියලා බලන්න. එහෙමනම් පෝරණුවක් විශේෂයෙන්ම එළියට පන්නනවා නම් කණු දෙකක් උඩ පෝරණු ඉදි කරලා, ඒ කියන්නේ කොන්ක්‍රීට් එක යොදලා ඉදි කරගත්තා නම් ගැටලුකාරී තත්ත්වයක් නැහැ. එහෙම නැත්නම් අර විදිහට එළියට පන්නනවා නම් විශේෂයෙන්ම එතන පොරෝතලයක හැඩයක් නිර්මාණය නොවන ආකාරයට ගෙදර සම්පූර්ණ අත්විවාරම සකසා ගැනීම සිද්ධ කරගත යුතුයි. ඒ අරෙන්න නිවසට එළියේ පෝරණුව පැන්නොයි කියලා කිසි ගැටලුවක් නැහැ. සුදුසු වන්නේ සුදුසු දිශාවක තුල ලිප, එහෙම නැත්නම් කුස්සිය ස්ථානගත කිරීමයි. එහෙම නැතුව ලිප පැන් මේ පමණට දෝෂ සත්‍යයක් ඇති කරන්නේ නැහැ. දෙවෙනි ගැටලුව අපි බලමු. නිවසේ කොටසක් පමණක් සාදා පදිංචි වීම අසුභ ඵල ඇති කරනවාද කියලා අහලා තිනවා. සාමාන්‍යයෙන් නිවසේ කොටසක් හදලා පදිංචුනා කියලා කිසිම ගැටලුකාරී තත්වයක් නැහැ. සුදුසු වන්නේ ඔබ හරියාකාරව සැලසුම අඳ ගන්න ඕනේ. වාස්තු විද්‍යානුකූල සැලසුම අඳගෙන ඔබ ඉදි කරන කොටස පමණක් හරියට ඔබ වර්ග කරගන්න ඕනේ. එහෙම නැත්නම් ඔබ විශේෂයෙන්ම මුළු අත්විවාරමම දාගන්න ඕනේ. එහෙම දාන්න අපහසු නම් ඔබ අනිවාර්යෙන් ඔබ ඉදි කරන කාමර දෙකක් නම් ඒ කාමර දෙකේ කොටසට පමණක් හරියාකාරව වර්ග කරගන්න ඕනේ. ඒ වගේම තමයි වර්ග කරගෙන මේ කොටසේ දොරවල් සහ ජනෙල් නිවැරදි පාදවල තියාගන්න අමතක කරන්න එපා. විශේෂයෙන්ම ඒ දොරවල් තියන්න ඕනේ හරි පාදවල වල තියාගන්න ඕනේ. ඒ වගේම නිවසේ ඉදිරි කොටසට වඩා පසු කොටස තමයි නිර්මාණය කරන්න ඕනේ. ඒ වගේම තියෙන උළුවැස්ස, ප්‍රධාන උළුවැස්ස අපි හිතමු කාමර දෙකක් ඔබ ඉදි කරනවා කියලා. විශේෂයෙන්ම මේ කාමර දෙකක් ඉදි කරනවා නම් ඔබට පුළුවන් එහි ප්‍රධාන දොර හැටියට සලකන දොර නැකතකට තියාගන්න. ඒ වගේ තමයි මුල් ගලක් මෙතෙන්දි තියන්න ඕනේ. ඒ වගේම විශේෂයෙන්ම වෙනත්
දෝෂ සත්වයන් වලට මේ දොර අහු වෙන්න බෑ. ඒ වගේම තමයි ගේ මුඩු වලට යම් යම් දේවල් අසු වෙන්න නැති ආකාරයට තියාගන්න ඕනේ. විශේෂයෙන්ම කාමර දෙකක් හදලා පදිංචි වෙනවනම් ඒ පදිංචි වෙන කාමර දෙක අංග සම්පූර්ණ වැඩ ඉවර කරලායි පදිංචි වෙන්න ඕනේ. එහෙම නැත්නම් භාගයට ඉවර කරගෙන යන්න එපා. නිවැරදිව දොරවල් ටික දාලා නිවැරදිව කපරාදු කරලා තින් තාලීප කරලා ඉවර කරලා පදිංචියට යන්න. එතකොට ඔබට ඊළඟ කොටස ඉදි කර ගැනීමේ හැකියාව වාසනාව ඇති කරනවා. එහෙම නැතුව කොටසක් භාගයට ඉදි කරලා බොලොග්ගල් පමණක් මේවා කරලා තාවකාලික පදනම් වගේ එහෙම නැත්නම් තනි පාලය පාලයකට වහලේ ගහලා පදිංචියට යන්න එපා. විශේෂයෙන්ම ඔබට එතනදී ඉදිරියට කරන්න තියෙන ඉදිරියේදී ඔබට විශේෂයෙන්ම ඉදිකිරීම කටයුතු කර ගැනීමට අපහසුතාවයක් එයින් ගොඩ නැගෙන්න පුළුවන්කමක් තියෙනවා. ඊළඟට විශේෂයෙන් අහලා තියෙනවා හදපු ගෙයක් මිලදී ගැනීමේදී වාස් දෝෂ වැලිය යුතුද කියලා අහලා තිනවා. අනිවාර්යෙන් බලන්න ඕනේ මොකද ඔබ ගන්න ගේ පිළිබඳව සැලකිලිමත් වෙන්න ඕනේ. මොකද ඒ ගේ ආයුෂ පිළිබඳව ඔබ වාස්තු සම්බන්ධ දැනුමක් තියන එක්ලව පරීක්ෂා කරගත යුතු වෙනවා. ඒ වගේම තමයි එහි ගේ ආයුෂ සහ බිත්ති පුපුරලා තියනවද කියලා බලන්න ඕනේ. ඒ වගේම තමයි ඒ ගෙදර යම්කිසි අමනුෂ්‍ය දෝෂ එහෙම නැත්නම් වෙනත් බාහිර ඇසට නොපෙනෙන දෝෂ සත්‍යයන් තියනවද කියලා බලන්න ඕනේ. ඒ වගේම තමයි ඒ වාස්තු විද්‍යාත්මක ගැටලු නිවසේ තියෙනවද කියලා බලන්න. විශේෂයෙන් පොරොන්දම් ටික අයවැය පාද නිවැරදිව තියෙනවද කියලා ගණනය කරලා බලන්න ඕනේ විශේෂයෙන්. ඒ වගේම තමයි නිවැරදි ස්ථානගත කරලා කාමර සාලේ කුස්සිය මේ වගේ දේවල් නිවැරදි ස්ථානගත කරලා තියෙනවද කියලා බලන්න ඕනේ. ඒ වගේම තමයි ඔබට ඒගේ පළ දෙනවද කියලා හරියාකාරව නිරීක්ෂණය කරලා තමයි මෙලදී ගන්න ඕනේ. විශේෂයෙන් බලන්න ඕනේ ඒ ගෙදර විකුණන්න හේතුව. එහෙම නැත්නම් ප්‍රායෝගික විශේෂයෙන්ම ඒ ගෙදර කවුරු හෝ ජීවිත හානියකට ලක් කරගෙන තියෙනවා. ඒ වගේ දෙයක් පීඩා වෙලා තියෙනවා. එහෙම නැත්නම් ස්වභාවික විපත් වලට එම නිවස අසු වෙන්න හැකියාව තියෙනවා. විශේෂයෙන් ගම් වතුර නාය වගේ දේවල් වලින් යම්කිසි පීඩාවල් වලට පත් පිමීට කඩ තියෙනවා. මේ වගේ කර්ම කාරණා සම්බන්ධ හොයලා බලලා තමයි නිවසක් මිලදී ගන්න ඕනේ. එහෙම නැතුව අඩු මිලට ලැබුණටවත් දැකපු ලස්සන නිසාවත් මිලදී ගන්න එපා. ඔබට සුදුසු ආකාරයට වාස්තුපත්‍ය නිවැරදි කරගෙන තමයි ගයක් මිලදී ගන්න ඕනේ. එතනදී ඔබට සුබ ඵල ඇති කරගන්න හැකියාව තියෙනවා.